රිෂාඩ් හා රියාජ් සොහොයුරන් දෙදෙනා පිළිබඳ නීතිමය කටයුතු යාලි අලුත්තන ස්වරූපයක් පෙන්වුම් කරයි. රිෂාඩ්ට ඇති චෝදනාව රජයේ මුදල් ලක්ෂ 90කට වැඩි මුදල් අවභාවිත කළ යයි කියනු ලබන සිද්ධියකි. රියාජ්ට ඇති චෝදනාව පාස්කු ප්‍රහාරයේ මූලික වූ පුද්ගලයෙකු සමග සම්බන්ධතා පැවති බවට සඳහන් තොරතුරක්ය. ඒ පිළිබඳ නිසි ලෙස පරීක්ෂා නොකළ බවට බලධාරීන්ට චෝදනා එල්ල කරමින් ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම යළි පරීක්ෂණ කිල්ලා ජනපතිවරයාට ලිපියක් බාර දී ඇත. රිෂාඩ් බදුල්දීන් හිටපු ඇමතිවරයා ගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අවතැන් වන් ළංගම බස් රථවලින් මන්නාරම් ප්‍රදේශයට රැගෙන යාමට රුපියල් 95 ලක්ෂයකට අධික මුදලක් ලබාගෙන ඇතැයි කියනු ලබන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත රිෂාඩ් බදුල්දීන් මහතා ඇතුළු අවතැන්ුවන් පදිංචි කර සිටි සිලාවතර ප්‍රදේශයේ සිට ජනපතිවරණයට ඡන්ද පාවිච්චි කිරීම සඳහා ලංගම බස් රථවලින් මන්නාරම පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇති බව සඳහන් වේ. මේ බස් රථ සඳහා මුදල් වැය කර ඇත්තේ අවතැන්ුවන් නැවත පදිංචි කරවීමේ ව්‍යාපෘතියක් සඳහා ලබා දුන් මුදලකින් බව අනාවරණය වී ඇත. එහෙත් සතියක පමණ කාලයක් තුළ එම මුදල් ආපසු ගෙවා ඇති බවට දැනගන්නට ඇත. එහෙත් මෙම රුපියල් 95,25,060ක මුදල දින 6ක් වැනි සුළු කාලයක් තුළ ගෙවා ඇතත් ඒ සුළු කාලයකට වුවත් රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව රිෂාඩ් බදුදීන් හිටපු ඇමතිවරයාට එල්ල වී ඇත. රිෂාඩ් බදුදීන් ඇමතිවරයා රජයට එකතු වීමට යන බවට ආන්දෝලනයක් දැන් තැන් තැන්වල පවතින බවද මෙහි සඳහන් කළ යුතුව ඇත. මේ අතර රිෂාඩ් බදුදීන් හිරපු ඇමතිවරයාගේ සොහිරු රියාජ් බදුදීන් මහතා අධිකරණ ක්‍රියාවලියකින් තොරව නිදහස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතවිල්ලීමක් කර ඇත. පසුගිය සිකුරාදා අරලියගම මන්දිරයේ පැවති ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැසීමෙන් පසු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම ලිපිය ජනපතිවරයා වෙත බාර දී තිබේ. පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුටගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි රියාජ් බදුදීන් මහතා මුදා හැරීමට රහස් පොලිසිය ගත් තීරණය යුක්ති සහගත නොවන බව නීතිපති ජනාධිපති නීතිඥ දප්පුලද ලිවෙරා මහතා සඳහන් කර තිබුණි. පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ රියාජ් බදුදීන් මහතා නිදහස් කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් කළ යුතු බවයි. මහින්දානන්ද අලුත්ගමගේ රංජිත් සියමලාපිටිය, WD වීරසිංහ, වසන්තයාප බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, අකිල එල්ලාවල, රාජිකා වික්‍රමසිංහ, අමරකීර්ති අත්තුකෝරළ, කුමාර සිරවරත්නායක, සංජීව එදිරිමාන, සිසිර ජයකොඩි, පියල් නිශාන්තද සිල්වා, ශහන් සේමසිංහ, චන්දිම වීරකොඩි, ප්‍රේමනත් සිද්දොලවත්ත, තේනුකු විධානගම, ප්‍රවිත බණ්ඩාර තෙන්නකෝන්, සම්පත් අතුකොරල, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර, සීතා අරමේපුල, චාමර සම්පත් දසනායක, සුසිර ප්‍රේමජයන්ත, උදයගමන් පිල, සරත් වීරසේකර, සුදර්ශිනී ප්‍රනාන්දුපුලෙස්, රෝහණ දිසානායක, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු ආණ්ඩුපක්ෂයේ මණ්ඩලවරු බහුතරයක් මෙම ලිපියට අත්සන් තබා ඇත. රිෂාඩ් බදුදීන් හිටපු ඇමතිවරයාගේ සොහිරු රියාජ් බදුදීන්ට ඇති චෝදනා මොනවාද? පාස්කු ප්‍රහාර මාලාවේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම ප්‍රහාරය එල්ල කළ ඉන්ෆාස් අහමඩ් නැමැත්තා රියාජ් බදුදීන්ට දුරකථන ඇමතුම් 7ක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු සැකපිට අත් අඩංගුටගෙන සිටි බවට වාර්තා වේ. මීට අමතරව ඔහු ජංගම දුරකථන 16ක් භාවිත කර ඇති අතර ඉන් ජංගම දුරකථන 12ක්ම රහස් පොලිසිය මගින් සොයාගෙන නොතිබුණු බවද වාර්තා වේ. සිනමන් ග්‍රෑන්ඩ් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්ෆාස් අහමඩ් නැමැත්තා දුරකථන ඇමතුම් 7ක් ලබා දීමේ සිද්ධියට රහස් පොලිසිය මගින් අත් අඩංගුටගත් රියාජ් බදුදීන් රහස් පොලිසිය බාරේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවස්ථා දෙකකදී රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද අනාවරණය වේ. දෙවැනි වරට ලබාගත් රැඳවුම් නියෝගය අවසන් වීමට නියමිතව තිබූ දිනට පෙර අදාළ විමර්ශන අවසන් කර රියාජ් බදුදීන් ලබාගත් රැඳවුම් නියෝග අවලංගු කිරීමට කටයුතු දා තිබුණි. ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් අසන් කරන ලද ලිපියට හේතු සාධක වූයේ රියාජ් බදුදීන් නිදහස් කිරීමයි.
ඔවුන් අත්සන් කර ජනපතිවරයාට ඉදිරිපත් කළ ලිපිය මෙසේ සඳහන් වේ. පාස්කු දින ප්‍රහාරයට අනුබල දීමට සැකපිට අත් අඩංගුරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන්ගේ සහෝදරයෙක් වන රියාජ් බදූදීන් යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තුරමතික ලෙස නිදහස් කිරීම පිළිබඳ පරීක්ෂණකිලා සිටිමි. 2019 වර්ෂයේ අප්‍රේල් 21 වෙනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයට එල්ල කළ බෝම්බ කරුවන්ට අනුබල දීමට සැකපිට මේ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ රියාජ් බදූදීන් එක් බෝම්බ කරුවෙකු සමග ඍජු සම්බන්ධතාවක් පවත්වා ඇති බවයි. එක් බෝම්බ කරුවෙකු සමග බෝම්බ ප්‍රහාරයට ආසන්න දිනකදී ප්‍රසිද්ධ හෝටලයක සාකච්ඡා පවත්වා තිබෙන බවද අනාවරණය වී ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ සහරාන් හෂිම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාමට රිෂාඩ්ගේ සහෝදරයෙකු උපකාර කර තිබූ බව හමුදා බුද්ධාංශයට තොරතුරු ලැබී තිබුණු බවයි. මෙවන් ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබියදී උසාවියටත් ඉදිරිපත් නොකරම කිසිදු නීතිමය අනුමැතියකින් තොරව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ මෙම අත්නොමතික ක්‍රියාව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදීන්ට අනුබල දුන් රියාජ් බදූදීන් නැමැත්තා යාලි අත් අඩංගුටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ලිපියේ සඳහන් කර ඇත. රටට බරපතල ඛේදවාචකයක් ලබා දුන් සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතු ඇති බැවින් ඒ සම්බන්ධයෙන් චෝදිතයන් පිළිබඳව හරියාකාරව නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඇමති මහින්දන් අලුත්ගමගේ මහතා පැවසීය. බරපතල චෝදිතයෙකුට ඉන්දියාවට පලා යාමට රිෂාඩ් රියාද් බදූදීන් සහාය දක්වා ඇති බවද යුද හමුදා බුද්ධාංශයට තොරතුරු ලැබී තිබෙදී පසුගිය මාස 6 තුළ සිදු කෙරුණු විමර්ශනවලදී රහස් පොලිසියේ අදාළ නිලධාරීන් සොයා නොබැලීම පිළිබඳ බරපතල සැකයක්ම තුන බවද ඔහු කීය. මෙවැනි ලිපියක් අත්සන් කිරීමට හේතුව පිළිබඳ දේශීය පෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්ද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ මේ ආකාරයයි. රිෂාඩ් බදූදීන් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා පිළිබඳ විශාල ආන්දෝලනාත්මක ප්‍රශ්න කිහිපයක් තිබුණා. එවිටමද රජය විසින් කිසිදු මැදිහත්වීමක් කරන්නේ නැහැ. නමුත් නීති අංශවල නිලධාරීන්ගේ අතපසුවීමක් තියෙනවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සුවාධීනයි කියන කොමිෂන් සභාව විසින් කර ඇති අවුල් ජාලයක් මත අදත් රට ගමන් කරනවා. යම් යම් ආයතනවලට කරන ලද මැදිහත්වීම පිළිබඳව දවසින් දවස ඔප්පු වෙනවා. රටේ ප්‍රධාන පුද්ගලින් බේරගන්න කටයුතු කර තිබෙන ආකාරය හොඳින් පැහැදිලි. ඒ නිසා රිෂාඩ් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා පිළිබඳ අද සමගි ජන බලවේගයේ පිරිස් විශාල වශයෙන් ප්‍රශ්න කිරීම කරනවා. නමුත් එක් දෙයක් ඔවුන් අමතක කරනවා. එනම් රිෂාඩ් ඇමතිවරයා ගිය මැතිවරණට උදව් කළේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. සමගි ජන බලවේගයේ ගොඩනගද්දී රිෂාඩ් හිටියේ සජිත් එක්ක. ඒ වගේම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 14ක්ම ඉන්නේ රිෂාඩ්ලාට සම්බන්ධයි. ඔවුන් දැන් උද්ඝෝෂණය කරන්නේ රිෂාඩ්ගේ මල්ලි මුදාහැරියා කියලා. මේක විහිළුවක්. රිෂාඩ් සමග අත්තල් බැඳගෙන සිටි කණ්ඩායම මේ කරන රඟපෑම මේ කරන බොරුව රටට හෙළිකිරීම අවශ්‍යයි. ඒ සඳහා නැවත පරීක්ෂණයක් කරන්න ජනපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කරා. මේ අතර රියාජ් බදූදීන් මහතා තමන් අත්තරඟුට ගැනීම වළකන්නයි අභියාචන අධිකරණයට රෙඩ් පෙත් සමක් ඉදිරිපත් කර තිබෙනවා. මේ වීඩියෝට අදාළ සියලු කරුණු අප උපුටාගත්තේ පොලිසියත් පමග අලක පැටලූ බදූදීන් සොහොයුරු නැමැති ඉරිදා ලංකාදීප පුවත්පතේ පළවන ලිපියක් ඇසුරෙන්.